මිනිසෙක් ගත්තොත් එයාගේ මේ එයාට උමනා වෙනවා දේවල් තුනක් මේ ආහාර වලින් අපි බලාපොරොත්තු වෙන්නේ දේවල් තුනක් තේරුණාද එකක් තමයි ශක්තිය දැන් ඔයාලා දන්නවනේ වාට වැඩ කරන්න ශක්තිය නේද ගොවියෙකුට වැඩ කරන්න ශක්තිය නේ ඔයාලා තාක්ෂක රැකියාවට යන්න ඒ වැඩ ටික කරන්න මිදින වැඩ කරන්න ඒ වැඩ කරන්න ආහාරක් ගන්න රිසෝදන්න ඔයාලගේ වැඩ කරන්න ඒ හැමෝටම ශක්තිය අපිට අවශ්‍යයි නැවන එක තේරෙනවනේ එහෙනම් ශක්ති ජනක ආහාර කන්න වෙනවා අපිට ශක්ති ජනක ආහාර නේද ශක්ති ජනක ආහාර තමයි අර ඔයාලෙන්නු පළවෙනි කොටු දෙක කාබෝහයිඩ්‍රේට් සහ මේදය සහිත ආහාර අන්න ශක්ති ජනක ආහාර තේරුණාද වර්ධක දෙවෙනි එක තමයි අපිට වර්ධනය වෙන්න ඕන දැන් පොඩි ළමයි ටික 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 ලොකු වෙනවා නේද දැන් ලොකු අය දැන් අපි වගේ ඔව් ලොකු මේ වැඩිහිටි පුද්ගලයෝ නේද ඒ අයට තියෙන ලොකු වෙන මොනවද ලොකු වෙන තියෙන්නේ මීට වඩා එක ලොකු වෙන්නේ නේද අපේ ඉතින් මේ සාමුතුතේ හැම උන ටික ටික දැන් ඔයාලට තේරෙනවා හැමෝ මේ අද තියෙනවම නෙවෙයි හෙට තාපස් කීරි වගේ තියෙන්නේ නේද ඒවා හෙමීට දැන් මේ පාරල එක ගෙවිල යනවා ඊට පස්සේ අලුත් එකක් එන්නේ අපිට ඒක පේන්නේ නැහැ හැට නමුත් එහෙම තමයි වෙන්නේ තේරුණාද එතකොට මේ තිබෙන එක මැරෙනවා නේද ආයිමත් අලුතෙන් එහෙම එනවා අපිට ඒක පේන්නේ නැහැ ඒක අන්න වර්ධනය වෙන එක කියන්නේ ඒක දැන් හීසක් එක් වර්ධනය වෙනවා නේද කැපුවොත් ඇදෙනවනේ ඒ වගේ නියපොතු නේද මේ හැම දෙයක්ම එහෙමයි තේරුණාද ඒ තිබෙන එක හෙමින් හෙමින් මැරිලා ගිහින් අලුත් එකක් එනවා දැන් ගස්සක පොත්තක් බලන්න ඒත් එහෙමයි ටික 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 වර්ධනය වෙනවා නේද ඉතින් වර්ධනය වෙන්න අපිට ආහාර අවශ්‍යයි එහෙනම් දැන් ඔන්න ශක්තියට ආහාර ඕන වර්ධනය වෙන්නත් ආහාර ඕන ඒවට තමයි අර ප්‍රෝටීන් සහිත ආහාර උමනා වෙන්නේ අය ප්‍රෝටීන් සහිත ආහාර කොටුවක් ඇන්දනේ නේද අන්න ප්‍රෝටීන් කියන පෝෂක පදාර්ථය අපිට උමනා වෙන්නේ අපේ ඇඟ වර්ධනය වෙන්න වර්ධනක ආහාර කියලා අපි ඒවට කියන වර්ධක ආහාර අනිත් වර්ගයේ තමයි අපිට උමනා වෙනවා ආරක්ෂක ආහාර අපිව මේ ආරක්ෂා කරන්නේ ඒ ආහාර නේද ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්නේ තේරුණාද අපෝ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්නේ අර ආරක්ෂක ආහාර ඕනේ මේ දවස්වල හොඳයි මේ ආරක්ෂක ආහාර වැඩිපුර කන්නේ නේ ඔව් එතකොට මොනවද එළවලු පළතුරු කොළ වර්ග නේද විටමින් තිබෙන ආහාර විටමින් සහ ඛනිජ ලවණ නේද මේ දවස්වල වැඩිපුර කනවා නම් හොඳයි gedir ඉඳගෙන නේ කොළ වර්ග එළවලු වර්ග ඒ වගේම නේද ශක්තිය අපිට මේ දවස්වල එච්චර උමනා වෙන්නේ නැහැ එනවා ඔය බත් ශක්ති ජනක ආහාර එච්චර කණේක මේ දවස්වල හොඳයි මොකද gedirට වෙලා නේද gedirටම වෙලා ඉන්නකොට ඔයාලට එච්චර ශක්තිය උමනා වෙන්නේ නැහැ නේද ඇවිදින්න යන්නේ නැහැ නේද සෙල්ලම් කරනවා ටික ඔව් එච්චරම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ වර්ධක ආහාරත් ඕනේ නේ ආරක්ෂක ආහාර වැඩිපුර ඕනේ හොඳයි එහෙනම් අපි මිනිස්සෙක් ඇදලා ඔයා කැමති කෙනෙක් ඔයාල අඳින්න හොදේ ඔ මම නිකන් මේ ඔයා කැමති විදිහට ඔයාල අඳින්න හොදේ ඔන්න මිනිහෙකුට උමනා ආහාර වලින් ලැබෙන දේවල් තුනක් එකක් තමයි නේද මිනිස්සෙකුට ශක්තිජනක ආහාර අවශ්‍යයි නේද මෙයාට ඕන ශක්තිජනක ආහාර මේ වචනේ එක වැදගත් ශක්ති ජනක ආහාර
ඒ වගේම මෙයාට අවශ්‍යයි වර්ධක ආහාර. වර්ධක ආහාර. මෙයාට ඕන මොනවද? වර්ධක ආහාරත් ඕන. ඒ වගේම මෙයාට ඕන ආරක්ෂක ආහාර. ආරක්ෂක ආහාරක් ඕන. ආරක්ෂක ආහාර. ශක්තිජනක ආහාර ඕන. වර්ධක ආහාර ඕන. ආරක්ෂක ආහාර ඕන. ආරක්ෂක ආහාර වලට අයිති වෙන්නේ එකක් තමයි විටමින්. අනිත් එක තමයි තුපේ ඛනිජ ලවණ. විටමින් ඛනිජ ලවණ. එහෙම. ওই දෙක තමයි ආරක්ෂක ආහාර පොතු. අද වාර පොතු ටික ඔක්කොම ඇඳලා පස්සේ ඛනිජ ලවණ කියලා කොටුවකුත් අහුවෙනවා නේද? ඛනිජ ලවණ. ඒතකොට තරවල, හාල්මෙසු නේද? ඒවයි තිබෙන්නේ ඛනිජ ලවණ. හරි තාම. ඊළඟට වර්ධක ආහාර වලට අපිට ගන්න පුළුවන් එක වර්ගයක් තියෙන්නේ. ඒ තමයි ප්‍රෝටීන් තිබෙන ආහාර. ප්‍රෝටීන් ශක්තිජනක ආහාර වලට අපිට ගන්න පුළුවන් එකක් තමයි කාබෝහයිඩ්‍රේට්. අනිත් එක තමයි මේදය. කාබෝහයිඩ්‍රේට් සහ මේදය. අඳින ගමන් මහගන්න. ඉතින් පුතේ මේ මම දැන් ප්‍රශ්නයක් ඇහුවොත් ළමයින් වැඩිපුර ගන්න ඕන මේ තුනේ මොන ආහාරද? වර්ධක ආහාරද, ශක්තිජනක ආහාරද, ආරක්ෂක ආහාරද? ශක්තිජනක ආහාර. ශක්තිජනක ඔයාලා එච්චරම ශක්තියක් ඔයාලා උපනා කරන්නේ නෑනේ. නේද? මං කියේ ඕන ශක්තියක් ඕනේ නැහැ. නමුත් ගොවියෙකුට වගේ ශක්තියක් උපන්න ඕනේ නෑනේ. ක්‍රීඩකයෙකුට වගේ ශක්තියක් ඔයාලට ඕනේ නෑනේ.
වාදක ආහාර නේද? තමයි වාද වැඩිපුර උමනා වෙන්නේ මේ දෙකට වඩා. මේ වාදක ආහාර. එහෙනම් දැන් ඔයාලට තේරෙනවද? වයස අනුව මේක වෙනස් වෙනවා. දැන් වැඩිහිටි පුද්ගලයෙකුට වාදක ආහාර වලට වඩා උමනා වෙන්නේ මොනවද? සක්දන ආහාර. මොකද වැඩ කරනවානේ. නේද? දැන් පෙනරේරුවා වඩුවා නේද? ඊට පස්සේ කාර්මික යා නේ ඒ වගේ ඇඟ හොදට වෙහෙසලා වැඩ කරන අය ඉන්නවනේ නේද? ගෝවියා නේද? ඒ අයට වැඩිපුර උනේ ශක්තිජනක ආහාර. එතකොට ඒ අයට වර්ධක ආහාර එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. නේද? ආරක්ෂක ආහාර එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. ලා රැකියාව අනුව මේක වෙනස් වෙනවා නේද? ගන්නවන ප්‍රමාණය. දැන් තමන් කල්පනා කරනවා මම දැන් තාම පොඩි ළමෙක් වෙනවා මට වැඩිපුර ඕන වර්ධක ආහාර. හැබැයි ශක්තිජනක ආහාරත් ඕන. නේද? ආරක්ෂක ආහාරත් ඕන. අර දැන් මම කාලය අනුවත් මේක වෙනස් වෙනවා. දැන් මේ කාලේ ලෙඩ රෝග වැඩිපුර තියෙන කාලේ ආරක්ෂක ආහාර වැඩිපුර ගන්න. නේද? ඒ වගේ මේක වෙනස් වෙනවා කාලෙන් කාලෙට. හරි? තේරුණාද? හරි. ක්‍රීඩකයෙකුට වැඩිපුර උමනා වෙන්නේ. දැන් ඔයාලා අපි හිතමු ඔයාලා ක්‍රීඩා කරනවා මොකක් හරි. සමස්ත ලංකා නේද? මීටර් 100 දැන් දුවන්නේ යනවා. ඔයාලා දිවිව පුරුදු වෙනවා. හොඳට. ලංකාවට ජයග්‍රහණයක් ගන්න. ඔයාලා මොකද ගන්න? හොඳට දුවන්න පනින පුරුදු වෙනවා. එහෙනම් දැන් ක්‍රීඩ ඔයාලා දැන් ක්‍රීඩකයෙක්. ක්‍රීඩකයෙක් නම් වැඩිපුර කන්න ඕන මොන ආහාරද? आहार හොඳයි අපි එනවා ඊළඟ පාඩමට යමු. ලියන් මාතෘකා කරුවක් දාලා पोष्य पदार्थ आवश्य प्रमाण नलबुरु वित නොලැබුණු විට සිදුවන මේවා නැත්නම් ඇතිවිය හැකි තත්ත්වයන් සිදුවන දේවල් පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයට නොලැබුණොත් කියන්නේ සාමාන්‍ය ඇඟට පෝෂ්‍ය පදාර්ථ නොලැබුණු කාබෝහයිඩ්‍රේට් අඩු වුණොත් ප්‍රෝටීන් අඩු වුණොත් නේද? ශක්තිය නොලැබුණු විටමින් A නොලැබුණොත් මොකද වෙන්නේ? විටමින් D නොලැබුණොත් මොකද වෙන්නේ? අන්න එහෙම. ලෙඩ රෝග අපට ඇති වෙනවා. ඒකනේ වෙන්නේ නේ? ඔව් ලෙඩ රෝග ඇති වෙනවා. හයි අපි පින්තූරත් බලන ගමන් මේක කාලච්චා राइट मास्टर का ले लिया बर्थडे ओ Thank you.
अरे එකක් තමයි දැන් මේ විටමින් අඩු වුණොත් එහෙම නේද අපේ ඇස් පෙනීම දුර්වල වෙන්න පුළුවන් කියන්නේ හරි ක්‍රීඩාවල නැහැ ඈ ස්ක්‍රීන් ෂාවල නැහැ සර් හරිද हरी सर हरी सर मैं हरी सर ओ विटामिन आडू नॉट नेद अपे एस्पेनी में दूर वाले लेनो ते वाला एस्पेनी में दूर वाले उन्होंने मौका दे बैंड एमोनो तो वाला तो पारा वाले का ने नियम विधि का संबंध वेने बैर वे पेन ने ने आ तो कोट पेन ने तो ना हम लोग की फार्म दे आते हैं ने द मैं के फार ऐसी वेन ने ठीक 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 तमाय ऐसी वेन तेरो ना ओ ये हम लोग खाना जी दाना क्रीडो ओ सामाहारुं तो खाना जी दारा बैर वे ना एक पेन है तो यार ने था उसे में नियम विधि आपने पोषक आधार तो नोले बोलो ते हैं मैं बाड़की ना ने खाना बाड़की ना कहती हुई ने हम वही ना पुरवा ने क्या हम देखता हम ने खाना जीते ने आप फिर ये ये वाके लिए ना बाड़की ना आडू है ना नहीं था हम वही ना पुरवा කෑම දුන්නට කන්නේ සමේ රෝග ඇති වෙනවා සම ඉරිත ඇලෙනවා සමේ විවිධ පැල්ලම් ඇති වෙනවා නේ සමේ රෝග මේ දේ වගේ දේවල් අඩු වුණොත් එන්නේ තමයි සමේ රෝග සම ඉරිත ඇලීම නේද කට වණ වෙනවා කට වණ වීම කටේ දෙපැත්තම මේ කටේ කොන් දෙක නේද වණ වෙනවා ඒ වගේ लेदर ओवर आपीते मून दिन में सीधे ना मैं पोष पदार्थ आडू रोते तुआल सुवा बिन्ने तू यान कोई हर तुआल ऐसे रोते का मैं होता बिन्ने कोई चल बिन्ने दम फंद बिन्ने है तू मकाद आपे ऐसे तर पोष पदार्थ आडू यान बालों मोन मोन ये बन्दी के लिए नहीं तुआल सुवा बिन्ने गोड़ा खाल यालो समाहर रिलाव कार्बोहाइड्रेट अड़ुण शक्ति बारा अड़ू वेनो आपे बारा इन्ने ना अड़ू वेनो में काबो है इतने ताड़ू नो ये वैन आपे तो शक्ति लग दे ने आप पीती साही ताह है ऐसे तो बता रहा डीए में आ गया अड़ू लाया प्रोटीन अड़ू नो तो क्या आपे शरीर में वार्धन है वेन ने खुदु में मीटी में ना ठीक ठीक ने एंगर वार्धन है वेन ने तो यार मेदे अड़ू नो शरीर में पीरिपूर्ण पावन जीव वेन लक्षण वेन ने मेदे अड़ू नो විටමින් A වලින් තමයි අර ඇස්පිරීම අඩු වෙන්නේ. විටමින් A අඩු වුණොත් ඇස්පිරීම අඩු වෙනවා. විටමින් B අඩු වුණොත් එහෙම කුසගින්න දැනෙන්නේ. අර සමයි විතැලෙනවා, කටකොන් වඩ වෙනවා මම කිව්වේ. තෙන්දවල විටමින් C ඒ කියන්නේ ඇඹුල් සහිත ආහාර අපි වැඩිපුර නොගත්තොත් නේද? කටේ රෝග හැදෙන්න පුළුවන්. මුඛ ආශ්‍රිත රෝග. තුවාල සුව වීම අඩු වෙනවා.
විටමින් D අඩුනොත් අස්ථි රෝග නේද? මේ කම්ම අත කැඩිලා යනවා. අස්ථි අපේ ඇට තියෙනවනේ. මේ හැමතෙ යටි තියෙනවා මේ අස්ථි රෝග. ඇඟපත වේදනාව අනේ වගේ දේවල්. खनिज लवण अडूनो तो कैल्शियम याकड आयोडीन वगे देवल आयोडीन लगेने लुणु होने अस्थि दुर्बल वेनवा दग दुर्बल वेनवा रक्तहीनता वे किले रोग अस्थि नो थिंग ऑन नो एति वेन पुलुवा सेम आल ना देन आहार वल तिबेन वेदगत काम वाला पहदीली राइट मेकट मम वग्वक देनवा पुलुवा नेन तट्टक दल याना Right. Nama ini siapa kan? Sir, oh ya wagua di mana tuh? Oh wagua. Hamilton Penoy. Hi.
මට පන්තිය කට් වුණා මොකද්ද කරන්න ඕන මේ වගු ඇඳ ගන්න තියෙන්නේ මේව කරව මේ වගුවත් මම WhatsApp එකට දාන්න නේද එතකොට වාන්නේ ලේසියි රයිට් අපි වගුවත් එහෙනම් WhatsApp එකට දාන්න ඕක තවට ඔයාලා මේ ඒකට ඔකට ආවි අවශ්‍ය යා කරන්න ඔකට වාර්ත යා බලන්න ඉතාලන්න කොච්චර යයිද කියලා සාමාන්‍යයෙන් පිටු දෙක පිටු භාගයක්කට වැඩි ආවේ නේද හරි එහෙනම් ඒක මේ මම එකක් WhatsApp එකට දැම්මා හරි එකක් දාලා තියෙන දැන් හොනේ තව අපිට ඊළඟ එකට යන්න පුළුවන් නේද මේක ගෙදර වැඩක් විදිහට අපි ලියා ගන්න. එකක් ගෙදර වැඩක් විදිහට ලියා ගන්න. ආ දැන් පුතා මේ අපි කෝෂ්ඨ ඔව් දැන් අපි ආහාරයක් ගැනීමේදී තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි සමහර වෙලාවට අපි ආහාර පිසිනකොට නැත්තම් ඒ කෑම බීම අපි සකස් කරගන්න වෙලාවට ඒක තියෙන පෝෂක කොටස් විනාශ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ පෝෂක කොටස් ආරක්ෂා මේ වෙන්නේ නැති වෙන විදියට නේද? නැත්නම් ඒ විනාශ වෙන විදියට අපි වැඩ කරන සමහරවිට. ඉතින් මේ පෝෂක කොටස් ආරක්ෂා වෙන ලෙසට ආහාර වර්ගයක් කොහොමද අපි හදාගන්නේ දැන් සමහර ඒවා තියෙන අපිට අමුවේම කන්න පුළුවන් නේ නෙල්ලි දොඩම් ඔව් නෙල්ලි දොඩම් ඒ වගේ පාන තියෙනවා අපිට හදාගෙන මේ හදාගන්න පුළුවන් බොන්න නේද නෙල්ලි දොඩම් දෙහි වගේ දේවල් වලින් ජූස් හදාගන්න පුළුවන් නේ පළතුරු වලින් සලාදයක් හදාගන්න පුළුවන් නේද එතකොට කොළකන්ද වර්ග නේ කැරට් වගේ දේවල් අමුවේ තක්කාලි වගේ දේවල් අමුවේ අපිට ආහාරයට ගන්න පුළුවන් නේද රයිට් එතකොට ඒ වගේ දෙයක් ඔයාලට කරන්න පුළුවන් ඉතින් අපි ගෙදර වැඩක් ඉදලා ගන්නවා
ලියන්න. ලියලි වරයි සර්.